අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිට මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත අද දිනය තුල කොරෝනා මරණ 3ක් කොටුව පොලිසියේ 82කට කොල්ලු පිටියේ පුද්ගලින් 55කට සහ බෝගම්බර රැඳවියන් 23කටත් වෛද්‍ය ආසාදනය වෙයි මෙරට කොරෝනා ආසාදිතින් දසදහසකින් 28ක් මිය යාමේ අවධානමක් වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී කියයි කුඩා ළමුන් සහ තරුණ ප්‍රජාව අතර වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම ඉහළට රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙයි මෙරට කොරෝනා වැළදි සුවය ලැබූ සංඛ්‍යාව දසදහසේ සීමාව ඉක්මවයි කොළඹවට හුදකලා කර ඇති ප්‍රදේශවල රෝගීන් රැගෙන යන්න විශේෂ ගිලන් රථ සේවාවක් කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු ජනපති විමසුමට බොනවන රෝගවලින් පෙළෙන්නන් රැක ගැනීමටත් පියවර දිවයිනේ සියලු ඩිස්පෙන්සරි යලි සක්‍රිය කරයි බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමටත් ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් දියවන්නා ඔයේ අනතුරක් එක් පුද්ගලයෙකු මරුට අධිවේගය ළඟා කළ අධිවේගයේ අනතුර ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අද දිනය තුල මේවන විට මෙරටින් කොවිඩ් මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කැලණිය සහ පානතුර ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සමගින් මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවද 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නවතින් ආසාදිතින් සංඛ්‍යාව 14715ක් වන අතර ඉන් පුද්ගලයන් 10183 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා අද දින කොවිඩ් මරණ 3ක් පිළිබඳ මෙරටින් තහවුරු වුණා මෙලෙස ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් කොළඹ 11 කැලණිය සහ පානතුර යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් අවුරුදු 40 45 සහ 80 යන වයස්වල පසු වනවා ඒ අනුව මෙවැනි විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් මිය ගිය මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 430 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒත් සමග මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් පොකුර අද උදැසන වන විට 11000 සීමාව ඉක්මවා ගියා. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් 430 දෙනා තුරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ආසාදිතයින් 251 දෙනෙකු ඊයේ දින කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණා. කොළඹ දිස්ත්‍රික්කයේ කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 55ක් ඊයේ දින තහවුරු වුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු ඊයේ දින තහවුරු වුණා. ආසාදිතයින් 430 දෙනා අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වුණා. ඒ බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 23ක් සහ කුරුමිට බන්ධනාගාරයෙන් එක් ආසාදිතයෙකු ලෙසයි. එසේම පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයින් 91 දෙනෙකු ඊයේ දින තහවුරු වුණා. ඉන් නිලධාරීන් 82 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොටුව පොලිසියෙන්. එනුව පොලිසිය සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 612ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 145 දෙනෙකු දායත් වෙනවා. තවදුරටත් පොලිස් බල ප්‍රදේශ 27ක් ග්‍රාම සේවකවන් 5ක් හුදෙකලා කර තිබෙනවා. මේ ප්‍රදේශයේ යම්කිසි කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇති වුණු විශේෂයෙන්ම කොළඹ ආසන්න ප්‍රදේශවල අයට ඒ සඳහා ගිලන් රථ සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඔබට පුළුවන් 011 34 22 558 කියන දුරකථන අංකයට කතා කරලා ගිලන් රථ සේවාව ලබා ගැනීමට
කොරෝනා වෛරසයේ හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වුණා. කෙසේ වෙතත් පෙර පැවති තත්ත්වයෙන්ම ලිපි බෙදා හැරීමට නොහැකි වනු ඇති බවයි තැපැල්පති රංජිතාරි රත්න මහතා ප්‍රකාශ කළේ. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතුද මෙවන විට ක්‍රමෙන් යථාතත්වයට පත්වෙමින් නැති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙතර විදේශ කටයුතු අමාත්‍යංශී කන්සියුල කටයුතු අංශය මගින් සපයන ලේඛන සහතික කිරීමේ සේවා අද සිට යළි ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 0112338812 යන අංකයට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ. එලෙස වේලාවක් වෙන් කරගත හැකිද උදැසන 10 සිට පස්වරු 2 දක්වා පමණයි. කොරෝනා වෛරසය පැතිරියම පාලනය කිරීම සඳහා තවදුරටත් ගතිය යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුව තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරජි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාකාරයේදී රැස් වුණා. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන්වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් සකස් කිරීම ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපීම කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනිකුත් රෝග සඳහාද රෝහල්ගත වන රෝගීන්ට ලබා දෙනු ලබන බාහිර සහ නේවාසික ප්‍රතිකාර සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය කටයුතු කිරීමත් සමග ඉදිරි කාලය තුළදී COVID-19 වෛරස ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට සහ ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේදී ඇතිවන ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණ දීමට වෛද්‍ය හෙද රසායනාකාර ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. COVID-19 වෛරසයේ පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෙළඳ සැල් පවත්වාගෙන යාමට ලබා දී ඇති නිරෝධායන උපදෙස්වලට පටහැනිව තලවකැලේ නගරයේ ව්‍යාපාර කටයුතු සිදු කළ වෙළඳ සැල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමටත් අඩුපාඩුකම් සහිතව පවත්වාගෙන ගිය වෙළඳ සැල්වලට එම අඩුපාඩුකම් සපුරාලන ලෙසට උපදෙස් ලබා දීමටත් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබයිහි රැඳී සිටි ශ්‍රී ලාංකික ගුවන්මගින් පිරිසක් අද අලියම EK 669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ඩුබයිහි සිට ගුවන්මගින් 275 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මෙතර පසුකීදා හයිටි රාජ්‍යයේ රාජකාරී සඳහා ගිය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 76 දෙනෙක් අද අලියම දිවයිනට පැමිණියා. අදාළ නිලධාරීන් පිරිසද සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ත්‍රිකුණාමලයේ මහරෝහලේ සේවය කළ සුළු සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයා වාලච්චන ප්‍රදේශයේ නිරෝධායනයට යොමු වී සිටියයි. කෙසේ නමුත් ත්‍රිකුණාමල මහරෝහලේ බලධාරීන් ඔහුට සේවයට වාර්තා කරන ලෙස දැන්වීමෙන් අනතුරුව ඔහු සේවයට වාර්තා කර ඇති අතර ඉන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු COVID-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබුණා. අදාළ සුළු සේවකයා නිරෝධායනය සඳහා යොමු වී සිටි කාලපරාසය තුළ ඔහුගේ සේවක වැටුප කප්පාදු කරන බවටද රෝහල් බලධාරීන් තමන් වෙත දැනුම් දී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය ආසාදිනි වී මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව අද 10,000 සීමාව ඉක්මවා ගියා. ඒ තවත් පුද්ගලින් 646 දෙනෙකු අද දින පූර්ණ සුවය ලැබීමත් සමගයි. චීනයේ හුබේ පළාතේ වුහන් නගරයෙන් ආරම්භ වූ COVID-19 වෛරසය මෙවන විට ලොව රටවල් 223ක ව්‍යාප්ත වෙමින් පවතිනවා. COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට ලොව පුරා පුද්ගලයන් 5,19,00,000කට අධික පිරිසක් ආසාදිතයින් බවට පත් වී අවසන්. මෙවන විට ලොව වැඩිම COVID ආසාදිතයින් සංඛ්‍යාවක් සටහන් වන්නේ ඇමරිකාවෙන්. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් ආසාදිතයින් 102,000 වාර්තා වී තිබෙනවා. එය මෙතෙක් එක් රටකින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. එමෙන්ම ගත වූ පැය 24 එරටින් කොරෝනා මරණ 1,535ක් වාර්තා වී තිබෙනවා. එසේම ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව යන රටවල් COVID-19 ආසාදනය වූ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දෙවන, තෙවන සහ සිවන ස්ථානයන්හි පසුවනවා. මෙරට කොවිඩ් රෝගීන් 10,000ක් අතරින් පුද්ගලයන් 28 දෙනෙකු මිය යන බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ සමාජය තුලින් රෝග ලක්ෂණ කිසිමක් නැති කෙනෙකුගෙන් තවත් කෙනෙකුට මේ රෝගය වැළඳිලා ඔහු හෝ ඇය ගෙදර යන්න පුළුවන් නමුත් ඒ රෝගය ආසාදිතෙක් වුණාට ඔහු හෝ ඇය කිසිම රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ එතකොට ඒ තුලින් සමහර විට නිවසේ සිටින වැඩිහිටියෙකුට එහෙම නැත්නම් මේ නිදන්ගත රෝග තියෙන කෙනෙකුට කිසිම විදියකින් සමාජයට එන්නේ නැතුව බොහොම පරිස්සම් වෙන කෙනෙකුට උනත් මේ රෝගය වැළඳෙන්න පුළුවන් මේ අවස්ථාවේදී අත් වශයෙන්ම ආයතන වලට කරන්න පුළුවන් දෙයක් තමයි ඒ ආයතනයේ යම්කිසි නිලධාරියෙක්පත් කරන්න මේක නියාමනය කරන්න ඒ නිලධාරියට පුළුවන් ඒ ආයතනයේ ඉන්න සේවකයන් නිසි පරිදි මේ සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙනවද කියලා නියාමනය කරන්න ඔක්තෝබර් මාසයේ මුල වන විට අපේ රටේ කොවිඩ් රෝගවල මරණ සංඛ්‍යාව ගත්තාම 100.38% ප්‍රමාණයක් තමයි තිබුණේ වෙන විදිහකට කියනවා නම් සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මේ යන අනුපාතයක් තමයි තිබුණේ මේ වන විට ඒ මරණ අනුපාතය 100.28ක් වෙන්නේ ඒ කියන්නේ සෑම අපි හඳුනා ගන්න කොවිඩ් රෝගීන් 10000කට 28 දෙනෙක් මේ යනවා කොවිඩ් 19 රෝගී මේ මරණ ප්‍රමාණය පහුගිය දවස්වල සංඛ්‍යාත්මකව වැඩිවීමක් අපි දැක්කා දිනපතාම වගේ මරණ වාර්තා වුණා ඒ වගේම මේ මරණ සමහරක් නිවසේදී සිදු වෙච්ච මරණ ඒ වගේම බොහෝ දෙනෙක් නිදන්ගත රෝග වලින් පෙළෙන අය ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තීරණය කළා විද්වත් කමිටුවක් පත් කිරීමට මේ මරණ පිළිබඳ සමාලෝචනයක් කිරීමට සැලකිය යුතු ප්‍රමාණයක් ළමුන් සහ තරුණ ප්‍රජාව මේ රෝගයට ගොදුරු වෙමින් තියෙන ඒ වගේම ඒ අය අතර මරණ සංඛ්‍යාවත් ස්වභාවිකවම අර රෝගින් ගාන වැඩිවීමත් එක්ක වැඩි වෙමින් තියෙනවා. ඒතකොට ඒක අපි ඉස්සරහදී අපි රටක් විදිහට අපිටත් මුහුණ දෙන්න විය හැකි තත්ත්වයක් අපි හරියට මේ මොහොතේදී අපේ වගකීම ඉෂ්ට කරලේ නැත්තම්. ඒතකොට කොළඹ මහනගර සභාවේ සාම්පල් 400ක් අහඹු ලෙස ගත්තාම මේ අවදානම් කණ්ඩායම වල නෙමෙයි සාමාන්‍යයෙන් නිදහසේ සැරිසරන කණ්ඩායමෙන් ගත්තාම 19ක් පොසිටිව් වෙලා තියෙනවා. ඒතකොට ඒකෙන් අදහස් කරන්නේ දළ වශයෙන් 5% විතර ප්‍රමාණයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුළත ඇස්තමේන්තු ගත කරන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන් ඉන්නේ කියලා. අපි හරි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ඉදිරි කාලෙදි දෙසැම්බර් මුල සතියේ ඊළඟ සතියේ වෙනකොට අපිට මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙයි රෝගීන් ගානට. මේ වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා මරණ සමාලෝචනය සම්බන්ධ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා තියෙනවා. මේ දක්වා සිද්ධ වෙලා තියෙන සියලුම මරණ සතියක වගේ කාලයක් ඇතුළත සමාලෝචනය කරලා අවසන් කරන්න ඕන. ඒ වගේම ඉදිරියේදී සිද්ධ වෙන සියලුම මරණ පැය 48 කාලයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්. जनाधिपति कार्यालय जनाधिपति गोटाबे राजपक्ष महतागे विमसुमट लक्वेति बेनवा कोविड ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වලක්වාලීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනේ. දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද දිනේද රැස්ුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවධානය යොමු කරනු ලැබුවා. මෙහිදී කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. බොනවන රෝගවලින් පෙළෙන්නන් රැක ගැනීමට විශේෂ අවධානය යොමු වූ අතර දිවිනී සියලු ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති ඩිස්පෙන්සරි යළි සක්‍රිය කිරීමටත් කොවිඩ් ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණයන් වලක්වාලීමට පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සෙසු රටවල මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93%කට හේතුව බොනවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදන වීම බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා. හුදකලා ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඇතුල් වීමට හෝ කිසි වේකුටත් ඉඩ නොතබන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. බන්ධනාගාර ආශ්‍රිත තත්ත්වයේ සහ ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී විමසුමට ලක් වුණා. මේක අවුරුදු ගානකට යන නිසා මම ග්‍රාමීය ලෙවල් එකේ ප්‍රයිමරි කෙයා, ඒ කියන්නේ ඩිස්පෙන්සරි ලෙවල් එකේ මේ ඩොක්ටර්ස්ලා දාලා ඒ අඩුපාඩු එක හොයන්න ඕන හැම දිස්ත්‍රික්කෙම. ඒක වැදගත් ලම්බු මියුනිසිපලිටි ඒරියකේ තියෙන වගේ අනිත් පැතිවලට CDs වලට හොඳම ප්‍රතිකාරය ඒකනේ. පහළ මට්ටමේ ඉඳලම ඩිස්පෙන්සරි එකක් කිට්ටුව නැත්තම් ඔය ලොකු හොස්පිටල් එකකට යන්නේ අන්තිමම වුණා. දැනට පරීක්ෂණ මට්ටමේ ඇති කොවිඩ් මර්ධන එන්නත 2021 වර්ෂයේ මැද භාගයේ වන විට ලොව රටවල් වෙත බෙදා හැරීමට හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංගධනයේ ශ්‍රී ලංකාවේ නීත්‍ය නියෝජිත වෛද්‍ය රාසියා පින්ඩසේ මහත්මිය පවසනවා.
මේවන විට එන්නත් 200ක් පමණ විවිධ මට්ටම්වල අත්හදා බැලෙනවා. මේවයින් එන්නත් 47ක් පමණ පුද්ගලින් හරහා අත්හදා බැලීම් සිදු කර තියෙනවා. මේවයින් 10ක් පමණ අවසන් අදියරට පැමිණියා. 2020 ජූලි වන විට කෙරෙන ඇතැම් අත්හදා බැලීම්වල ප්‍රතිඵල වසර අවසානයේදී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සමහර ප්‍රතිඵල නොවැම්බර් වන විට ලැබෙයි. මේ කාල රාමුවට අනුව අපි බලාපොරොත්තු වෙනවා මෙම ඖෂධ මාත්‍රාව 2021 මැදභාගයේ වන විට රටවල් වලට ලඟාවීම ආරම්භයි කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මාත්‍රා බිලියන 2ක් පමණ 2021 වසර අවසානයේ වන විට නිපද වේවි කියලා. ඖෂධ මාත්‍රා සීමා සහිත වුණොත් සෞඛ්‍ය සේවකීන් සහ වැඩිහිටි ප්‍රජාව වැනි පාර්ශවයන්ට ප්‍රමුඛතාවය හිමිවනවා. හැමෝටම වගකීමක් තියෙනවා තමන්වත් අන් අයවත් ආරක්ෂා කිරීමට නිවැරදි තීරීමක් සිදු කරන්නට. COVID-19 ආසාදන වී මිය යන පුද්ගලයන්ගේ මృత ශරීර ආදාහනය කරන්නේද බොහොම දානය කරන්නේද මේ පිළිබඳව සමාජය තුළම කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළ අද දිනේත් මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජකවරුන්ද මේ පිළිබඳව අදහස් පළ කළා COVID-19 රෝගයේ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මృత ශරීර පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම කෙසේ සිදු විය යුතුද යන්න කාරණය මේ දිනවල සමාජයේ දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. සමස්තයක් ලෙස ලොව සෑම රටකම පාහේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුවයි COVID ආසාදිතින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කෙරෙන්නේ. COVID-19 ආසාදනය වීමෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීම සඳහා ආදාහනය හෝ බුමුදානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් නිර්දේශ කර තිබෙනවා. COVID-19 පසුබිම තුල ආසාදනයන් බලක්වා ගනිමින් ආරක්ෂාව කළමනාකරණය කර ගනිමින් අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් පසුගිය සැප්තැම්බර් මාසයේද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබුණා. මෙතෙක් මෙරට සිදු වූ සියලු කොවිඩ් ආසාදිත මృత ශරීර ආදාහනය කිරීමට කටයුතු කළ අතර බහු ආගමික හා සංස්කෘතික සමාජයක් වශයෙන් අදවන විට මෙරට තුල උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙය අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතු කාරණයක් බවට පත්ව තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වූ අතර සිලොන් තව්හිද් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර තිබූ සමාජ මාධ්‍ය පුරා සංසරණය වූ ලිපියක්ද ඊයේ බොහෝ දිනකගේ දැඩි අවධානයකට ලක් වුණා. භික්ෂුන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. කැබිනට් මණ්ඩලයේදී ගරෝ අමාත්‍ය අනිල් ශබ්‍රමැතිතුමා යෝජනාවක් ඉදිරිපත් වුණා. රයිසෝන් එක නැත්නම් වියලි කලාපයේ තියෙන ප්‍රදේශයක මොකද මේ ජල මට්ටම් සාය වැනි තර්ක ගණනාවක් තිබෙන නිසා ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලය මේ වැරදි මතවාදය තමයි අවසරයක් ලැබලා දුන්නේ හැමනම් අනුමැතියක් ලැබලා දුන්නයි කියන එක නෙමෙයි එතෙන්දි සාකච්ඡා වුණේද එතෙන්දි සාකච්ඡා වුණේ එම කරුණු සියල්ල සෞඛ්‍ය බලධාරීන් සහ මේ තීන්දු ගන්න එහෙම නැත්නම් තාක්ෂණික වශයෙන් මේ සම්බන්ධව තීන්දු ගන්න කණ්ඩායම් ලබා දෙන්නයි තීන්දුව ගත්තා. මේ අතර අධිකරණ අමාත්‍ය මොහොමඩ් ඩලි සම්බ්‍රේ මහතා සිය Facebook ගිණුමේ පළ කර තිබූ මෙම සටහන පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. මේ අතර අද දිනේද වික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් මෙන්ම විවිධ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. මේ වසංගතය ව්‍යාප්ත වීමේදී අපි දන්නවා කිසිදු ජාති ભેදයක් ආගම් ભેදයක් නැතුව මේ මුස්ලිම්ද දෙමළද සිංහලද බෞද්ධද කතෝලිකද මේ ආදී කිසිදු වර්ගීකරණයකින් තොරවයි මේ වසංගතය ව්‍යාප්ත වෙන්නේ. කෙනෙක් මිය ගියාට පසුව ඒ මෘතදේහ ආදාහනය කරනවද භූමදානය කරනවද කියන කාර්ය අදාළවන්නේ ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය අනුව තීරණ ගැනීම. බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවත් ඉටු කරගන්න අවස්ථාවක් නැහැ. එසේ වුවත් අපි මේ නීතියට අවනතයි. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ අවස්ථාවේ එවැනි චාරිත්‍ර ඉටු කරන්න පුළුවන් වෙලාවක් නොවේ. ආගම්වාදී, ජාතිවාදී උම්මන්තකයින්ගේ යම් යම් බලපෑම් වලට නතු වෙලා කටයුතු කරනවට වඩා රජයක් හැටියට මේ වෙලාවේ කළ යුතු වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි වඩාත් ආරක්ෂිත ක්‍රම අනුව කටයුතු සිද්ධ කිරීම කියන එකයි අපගේ මතය. ජාති ආගම් කුල ભેද කියලා මේකට වෙනසක් නැහැ. මේ ආගම් වල වත් පිළි නමුත් කොවිඩ් 19 කියන වසංගතයට මේවා කිසිසේත්ම අදාළ කරගන්න බෑ. මේවා කාටත් පොදුයි. කතෝලික කිතුණු අයගේ පැත්තෙන් බැලුවාම සම්ප්‍රදායක් තියෙනවා සුද්ධෝ සභාවේ කතෝලික කිතුණු බැතිමතුන් නැති වුණාම දේවස්ථානෙට ගෙනලා දිව්‍යයාග පුද කරලා වත් පිළිවෙත් සිදු කිරීම. අපිට අහන්න පුළුවන්ද මේ එහෙම මිය ගිය කෙනෙක්ව දේවස්ථානෙට ගෙනෙන්නට කියලා අපිට ඉල්ලන්න බෑ. අපි මේ නීතියට ගරු කරන්න ඕනේ. ආදාහනයේද භූම දාණය කියන එක නෙවෙයි වැදගත්. අවශ්‍ය වන්නේ සියලු දෙනා
එක නීතිය ලොකුම කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් ආදාහනයේද භූමිදානයේද ඒක ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව කියලා තියෙනවා පරිදි විශේෂඥයන් විසින් තීරණය කළ යුතුයි අපි කියනවා එතෙන්ද සෞඛ්‍ය විශේෂඥයන් විතරක් නෙමෙයි අනිකුත් ශ්‍රේෂ්ඨවල විශේෂඥයන්ද මේකට දායක කරගන්න සෞඛ්‍යමය ප්‍රශ්නයක් කියන එකත් ඔළුවේ තියාගෙන අවසානයේ සියල්ල විග්‍රහ කළා රට වෙනුවෙන් මේ මොහොතේදී ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි හොඳම තීන්දුව ගන්න කියන එක තමයි අපි රජයේ වෙන්දාරින් සංවිධි යෝජනා කරන්නේ ඉතින් දේශපාලකයන් මේ වගේම ආගමික නායකිනුත් විශේෂයෙන්ම මේ තාක්ෂණික තීන්දුවට ගරු කළ යුතුයි කියන තැන තමයි රජයේ වෙන්දාරින් සංවිධියට අපි ඉන්නේ මෙන්න දැන් ලැබුණු පුවත මෙවන විට තවත් COVID-19 ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙවන විට තවත් COVID-19 ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. වසාදමා ඇති මැනින් වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේදී නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹ මැනින් වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවලු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කරන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිපදිමින් ඉතා කඩිනමින් මැනින් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ කරන්නයි ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජන අධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබා දීමටත් ඒ තුළින් එළවලු හිඟයක් නොවන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය එළවලු ප්‍රමාණය සැපයීමටත් අපේක්ෂා කරන අතර PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා මැනින් වෙළඳපොළ මේ වන විට වසා දමලා තියෙනවා කොවිඩ් ආසාදිත හේතුවෙන් ඊයේ දිනේදී ගත්ත තීරණයක් අනුව මැනින් වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේදී නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා යටිතල පහසුකම් වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම වැසිකිළි, ජලය, විදුලිය වැනි කටයුතු ලබන සඳුදා හෝ අඟහරුවාදා දිනේදී මේ විවෘත වීමට නියමිතව තිබෙනවා. භාණ්ඩ බෑමට ඒ වගේම භාණ්ඩ පැටවීම සඳහා ආරක්ෂක පියවරක් හැටියට සිවිල් ආරක්ෂක බලකා සමාජිකින්ගේ සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. සේවය කළ නාටාමිවරුන් ඒ වගේම අනික කාර්ය මණ්ඩල වෙළඳුන් අඩහිමියන් ඔවුන්ට කොළඹ මැනින් වෙළඳපොළේ ආකාරයටම මේ සඳහා සහභාගී වීමට පුළුවන් යම් කොන්දේසි යටතේ එම කොන්දේසි වන්නේ ඔවුන් අනිවාර්ය PCR පරීක්ෂණයකට ලක් වී කොවිඩ් ආසාදිතින් නොවන බවට තහවුරු විය යුතුයි මැනින් වෙළඳපොළට අනුයුක්ත සේවාවක සමාජිකයෙක් නම් මෙතෙක් PCR පරීක්ෂණ සිදු කරගෙන නැත්නම් කොළඹ මධ්‍යම ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියට අමතන්න 0711859151 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා මෙරට කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වීමේ වගකීම සම්පූර්ණයෙන්ම රාජ්‍ය බාරගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. ආණ්ඩුව මොනවා කිව්වත් කලින් අවස්ථාවේදී රෝගීන් හඳුනාගෙන හඳුනාගත්ත ප්‍රදේශ ආවරණය කරලා ඒ ප්‍රදේශ වෙනම ලොක්ඩවුන් තත්ත්වයකට පත් කරලා රෝගේ පැතිරී යෑම වළක්වන්නට කටයුතු කරන්න හමුදාව ඒ වගේම සෞඛ්‍යංශ කටයුතු කරා. ඒ නිසා තමයි මුල් අවස්ථාවේදී මේ රෝගය හඳුනාගනිද්දී ඒ රෝගීන් නම් කළේ ගම්මාන හැටියට. මේ දෙවෙනි ක්‍රියාවලියේදී ඒක සිද්ධ වෙන්නේ ආකාරයට නෙමෙයි. ජනගත වීම අද ප්‍රදේශයකට සීමා වෙච්ච තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා ඒ වෙනුවට වෙළඳපොළේදී, මාළු මාකට් එකේදී, රාජ්‍ය ආයතන දක්වා මේක පැතිරලා තියෙනවා. ඒ නිසා දැන් ඇඳිරි නීති තත්ත්වය ආණ්ඩුව ඉවත් කරගෙන ආණ්ඩුවේ උපාය මාර්ගයේ බවට පත් වෙලා තියෙන්නේ මේ රෝගයත් එක්ක ජනතාව ජීවත් වෙමින් වැඩ කරන රටාව නම් ඒ රටාව ඇතුලේ හැබැයි ජනතාව ඉතාම බරපතල විදියට පීඩාවට ලක් වෙලා තියෙනවා එකක් රෝග බිය අනිත් එක ජීවත් වීමේ බිය මොකද අද ආදායම් මාර්ග නැති වෙලා තියෙන ජනතාවට රෝගේ පැතිරෙයි කියන බයට ජනතාවට සමාජයට යන්න බැරි වෙලා තියෙනවා මොකද සමාජයේ කොතනද මේක තියෙන්නේ කියන එක පිළිබඳ ආණ්ඩුව නිශ්චිතභාවයක් කියන්නේ නැහැ එදා සුදු වැල්ලෙන් අටලු ගමින් එම නැත්තම් අකුරණින් මේ තත්ත්වය ඇති වෙනකොට ආණ්ඩුවට සම්බන්ධ රජයේ මාධ්‍ය සහ පෞද්ගලික නාලිකා කියන දෙකම බ්‍රේකින් නිවුස් ඉදිරිපත් කරා අද මිය යන ප්‍රමාණ ගැනවත් එහෙම තත්ත්වයේ බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව බලයට පත් කරපු 3/2 බලයක් දුන්නු ජනතාවත් ඒ බලයට ගේන්න කටයුතු කරපු මාධ්‍යත් මේකේ වරදකාරයෝ බවට පත් කිරීමේ ක්‍රම වේදයක් තමයි දැන් යන්නේ දවසකට 1000 ගාණෙ විතර රෝගීන් වාර්තා වෙන තත්ත්වයට සමාජය පත් කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුව බාර ගන්නවා ආණ්ඩුව ඉතා වගකීම් විරහිත විදියට තමයි ඊට පස්සේ කටයුතු කළේ කියන එක අපි කවුරුත් අමතක නොකර මතක් කරගන්න ඕන තත්ත්වයක් තියෙනවා
දීගවාපේ පුදබේමේ පිහිටා ඇති චෛත්‍ය රජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. සොලස්ම ස්ථානයට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් සහ විශාලත්වයෙන් ප්‍රමුඛ ස්ථානය ගන්නා දීගවාපී පුදබිමේ ඇති ඓතිහාසික චෛත්‍ය රජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින එක් වුණා. ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව පිරිත් සජ්ජායනා මැදේ චෛත්‍ය රාජනන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල්ගල් තබනු ලැබුවා. මෙම ඓතිහාසික අවස්ථාවේදී දීගවාපී රජමහා විහාරාධිපති අම්පාර මඩකලප දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංගනායක ශාස්ත්‍රපති පූජ්‍ය මහෝය සෝබිතනා හිමියන් අනුශාසනාව පවත්වනු ලැබුවා. මෙම පූජා භූමිය අලංකාරවත් කිරීම සඳහා පැල සිටුවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි. එය සමාරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා නාපැලයක් රෝපණය කරනු ලැබුවා. ඓතිහාසික දීගවාපී පුදබිමේ නාපැල රෝපණය කරන මොහොතයි දැන් පුදුවන්නේ. දීගවාපී චෛත්‍ය චූඩා මාණික්‍ය කොත්වහන්සේ සහ විහාරගය නා උයන ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන සංගනායක පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ධන පරිත්‍යාගයෙන් නිදි කරනු ලබනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය රජයේ අමාත්‍යවරුන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. ඉතිහාසයේ පළමු වරට අයවැයක් නොමැතිව රට ඉදිරියට ගෙන යන වත්මන් ආණ්ඩුව බංකොලොත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හවුවකට ගෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. කිසිම දවසක මේ රටේ අයවැයක් නැතුව රට වසරක් දුවලා නැහැ. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා 20 වසරට අයවැයක් ඉදිරිපත් කරන්න. මේක බරපතල ප්‍රශ්නය. ආණ්ඩුවට කැබිනට් එකක් තිබුණා, ආණ්ඩුවට බැරි වුණා ඔය අයවැයක් ඉදිරිපත් කරන්න. මාර්ග සිතියමක් නැතුව, ආර්ථික වැඩපිළිවෙලක් නැතුව අයාලේ දුවන එකේ ප්‍රතිඵලය අද මේ රටේ ජනතාවට හොඳටම ඇඟටම තේරෙනවා. මේකේ වගකීම ආණ්ඩුවේ. මේ ආණ්ඩුව බංකන. මේක පැහැදිලි. ආණ්ඩුව බංකනොත් වෙලා මේ රටේ මිනිස්සුත් බංකනොත් කරන්න බෑ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දන්නා විශේෂයෙන්ම ඉන්දියාව, ඒ වගේම බංග්ලාදේශය, ඒ වගේම පිලිපීනය, මේ වගේ රටවල් විශාල වශයෙන් තමන්ගේ ශ්‍රමිකයෝ වෙනත් රටවල් වලට මැද පෙරදිග ඇතුළු අනිත් රටවල් වලට යවලා තියෙනවා. මේගොල්ලෝ දිගින් දිගටම ඒ රජයන් වකීම් බාර අරගෙන මෙයා ගෙන්න ගන්න කටයුතු කරුවා කියන එක අපි දැක්කා. නමුත් අපේ රජයට ඒක කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කොරෝනා ව්‍යාපාරයක් කරගත්ත මං හිතන්නේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලි ඒ අවස්ථානුකූල ප්‍රකාශ කෙරුවා අපි නිරෝධන මධ්‍යස්ථාන වලට අපිට අයිති දේපළ, හෝටල්, ඒ වගේම වෙනත් ස්ථාන අපි ලබා දෙනවා පරිත්‍යාගයක් කරන හැටි තමයි ඒ අවස්ථාව ප්‍රකාශ කරන්න. බත්තරමුල්ල දියවන්නා ඔයෙහි ඔරුවක් සහ බෝට්ටුවක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔරුවක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. දියවන්නා ඔයේ මසුන් මැරීමට ඔරුවක නැගී ගිය පුද්ගලින් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. මෙම පුද්ගලින් දෙදෙනා පොල්දුව පාලම යටින් ආරක්ෂිත දැල ඉවත් කර පාර්ලිමේන්තු ආරක්ෂිත කලාපයට ඇතුළු වී තිබෙනවා. එම කලාපයේ ආරක්ෂාවේදී සිටි ආරක්ෂකංශ බෝට්ටුවක් මෙම ඔරුව දෙසට ළඟා වී ඇති අතර එෙහිදී අදාළ ආරක්ෂකංශ බෝට්ටුව මෙම ඔරුවේ ගැටි ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අලුයම එකට පමණ සිදු වී ඇති මෙම අනතුරත් සමග ඔරුවේ පැමිණි දීවරින් දෙදෙනා දියවන්නා ඔයට වැටී තිබෙනවා. මෙහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අනිත් පුද්ගලයාට ජීවිතේ බේරා ගැනීමට හැකි වුණේ නැහැ. එම පුද්ගලයා දියගිලි අතුරුදන් වූ අතර ඔහු සෙවීම සඳහා ආරක්ෂකංශ පැය ගණනාවක් පුරා මෙහෙයුම් දියත් කළා. දිවි බේරාගත් ඔරුවේ සිටි පුද්ගලයා චෝදනා කරන්නේ වේගින් පැමිණි බෝට්ටුව සිය ඔරුවේ ගැටීමට සලස්වා ඇති බවයි. මේ හේතුවෙන් එම අනතුර සිදු වූ බවටද ඔහු චෝදනා කර සිටිනවා. මියගොස් සත්තේ බුද්ගමු ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක්. පාඩම ආදරය මං වඳින්නම්.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. රට හදන්න මිනිත්තුවක්. දැන් පොසිටිව් මිනිත්. සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහනේ තවත් වැඩසටහනක් පිටිකල ගොවිජන සේවා බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කෙරුණා. ඒ දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වය මතයි. එයන්ව හත්තක බොරුළුහේන සහ උපන් ඕවිට ප්‍රදේශවල පුරන් කුඹුරු අස්වැද්දවීම සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර බිත්තර වී සහ උපදේශන සේවා ලබා දෙන අතර වාරි මාර්ග සකස් කර දීමද සිදු කෙරෙනු ඇත. මෙම ප්‍රදේශවල පුරන් කුඹුරු අක්කර 300ක් අස්වැද්දවීමට කටයුතු යොදා ඇති අතර මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති චරිත් අසේල මනෝරත්න මහතා සහ නියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කසුන් පී ලියනගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් රට වටාපුවත් කිහිපයක් කෙටියෙන්. COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවරය නොබලා සිය සේවය මනාව ඉටු කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් මුඛ ආවරණ පරිත්‍යාග කිරීම අත කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම මත අසේල වික්‍රමසිංහ පදනමේ අසේල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ දාංශනය සහිතවම නිසා මේ පරිත්‍යාගකරණ මුඛාවරණ මේ කොළඹ ප්‍රදේශයේ සහ බස්නාහිර ප්‍රාන්තයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට ඉතා ඉක්මනින් අපි බෙදා දෙන්න ක්‍රියා කරනවා. ඉතාම ඉහලින් අපි අගය කරනවා. ඉතින් අපි බැලුවා මේ ෆීල්ඩ් එකේ ඉන්න පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කරන්න තවදුරටත් මේකට මොකද්ද කළ යුත්තේ කියන එක. ඉතින් මේ මාස්ක් කියන එක නිතර නිතර පාවිච්චි කරනවා. ඉතින් මියාමි ක්ලෝතින් ආයතනයත් එක්ක මම සම්බන්ධ වෙලා මම ඉල්ලීමක් කළා. අපිට පුළුවන් නම් හොඳ ෆැබ්‍රික් එකකින් මේ මාස්ක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ ඉල්ලීම පරිදි ඒ අද දින අපි දේශබන්දු එනකොන් මැතිතුමාට අද දින ඒ මුඛාවරණ ලබා දීමට කටයුතු කරා. ඩුබයි සිට පැමිණි ගුවන්මගින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට පැමිණි බස් රථයක් ඊයපස්වරුවේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී අනතුරට ලක් වී තිබෙනවා. අනතුරට හේතුව බ්‍රියදුරට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීම බවයි වාර්තා වන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වූ බොහෝ පිරිසක් වාර්තා වී තිබියදීත් එළඹෙන දීපවාලි උත්සවයට භාණ්ඩ මිලදී ගැනීම සඳහා හැටන් නගරයට විශාල පිරිසක් පැමිණ තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් තුළින්. තවත් ප්‍රවෘත්ති දැනගන්න එක්වන්න www.siathanews.lk අපගේ වෙබ් අඩවියට. සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.